කල්පනාවෙන් අම්මලා තාත්තලාවත් පරිස්සම් කරගන්න අනිවාර්යෙන් මේ ගේම අපි ගහමු. හරිද? ආයිෂරයක් කියන්නේ අනිවාර්යෙන් මේ ගේම ගහලා මේ පාරේ ඒලෙවල වල හොඳම රිසල්ට් එකක් දාමු. ජීවිතේ කවදා හරි ලස්සනම කතන්දරේ මේ කාලේ වෙයි. ෂුවර් එකටම. මේ කාලේ ඇත්ත කතන්දරේ ફોකස් අඩුයි. ඒ කියන්නේ ફોකස් කරගෙන ඉන්න අමාරුයි එක දෙයකට. සමහර දේවල් ඉස්සරහටම තේරෙන්නේත් නෑ වගේ නිකන් අර නිකන්. හේ ඉන්නවා. හේ ඉන්නවා හේ යනවා. හේ ගිහිල්ලා හොම ගිහිල්ලා බිත්ති එක වදිනොත් ආයි හැරිලා ආයි යනවා. අටිය එහෙම තත්ත්වයක් දිනනවා මේ දවස්වල. හරිද? ඒක සාමාන්‍යයි. ඒ නිසා පොඩ්ඩක් ඔය දැන් මේ පාර කොහොම හරි ගියම ගහමු. එතකොට මේ ඉදිරියේදී දැන් මම විශේෂයෙන්ම කියන්නේ ඉදිරියේදී විවිධ බාධක වලට මුහුණ දෙන්න වෙයි. ඒ නිසා ඒවට හිත හදාගෙන දැම්ම ලෑස්තිලා අනිවාර්යෙන් ගේම ගහමු. හරිද? ඒ කියන්නේ දැන් මෙහෙමයි. සියලු දේවල් හරියට වෙන්නේ නැහැ. gedara කෑම බීම ටික ඒ විදිහටම තියෙන්නේ නැති වෙයි. ලයිට් ඒ විදිහටම තියෙන්නේ නැති වෙයි. ඉන්ටර්නෙට් කනෙක්ෂන් ඒ විදිහටම තියෙන්නේ නැති වෙයි. හරි? සියලු දේවල් ඒ විදිහටම තියෙන්නේ නැති වෙයි. නමුත් එනේන විදියට ඇඩ්ජස්ට් වෙලා ගේමක් ගහමු. එච්චරයි කියන්නේ. එනේන විදියට ඇඩ්ජස්ට් වෙලා ගේමක් ගහමු. හරිද? එතකොට එනේන විදියට බැලන්ස් කරගෙන මේක යන්න ඕනේ. ඒ කියන්නේ දැන් අර මං ගිය සතියේ බදාදා කිව්වා වගේ අර සුපරි අර කියන්නේ උපරිම සුවපහසු මට්ටමේ ඉදිරි මේ අදින් එහාට යන්න බෑ ලංකාවේ. උපරිම සුවපහසු මට්ටමක යන්න බෑ. එනේන විදියට කට්ටක් කාලා මේක ගොඩ දාමු. එනේ නිදිර කට්ටක් කාලා ගොඩ දාලා අන්තිමට තමන්ගේ ඩාගට්ට කර යන්න. මොකද මේක අතාරින්න එපා. මෙච්චර මහන්සි වෙලා මෙච්චර කාලයක් ඇවිල්ලා මේ වෙලාවේ මේක අතෑරියොත් වෙන දෙයක් අල්ල ගන්නත් දැන් වෙලාවක්. يعني මේ මේ තියෙන තත්ත්වය මත වෙන කිසි දෙයක් නෑ කරන්න. ඇත්තම අතන්දරේ වෙන කිසිම දෙයක් නෑ කරන්න මේ වෙලාවේ ලංකාවේ. ඒ නිසා මේක හරහාම ගොඩ යන්න. මේක හරහා ගොඩ යන්න ලේසි. සහ ගැම්ම නැති කරගන්න එපා. මේ විදිහට ගැම්මෙන් ඉන්නේ හෙනම පොඩ්ඩයි. පොඩ්ඩක් හරි මෙහෙම හරි ඉන්නේ පොඩ්ඩයි. අනිවාර්යෙන් ඒ ලෙවල් නිකන් ලියා මේ පාර හෙන්නම පිරිසක් අතාරිනවා. නමුත් අර ගැසට් එකේ විදියට ඒ ලෙවල් වලට කැම්පස් ගන්න ගාන ඒ විදිහටම ගන්න වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් කැම්පස් යන්න පුළුවන් හොඳ ඩිග්‍රී එකකට. පල්ලෙහා ඩිග්‍රී වලට යන්න එපා. දැන් මේවා මේ ඉතුරු කාලේ රිසල්ට් එයි. ඉතුරු දැන් මේ ඉතුරු ටිකේ රිසල්ට් එයි. සාමාන්‍යයෙන් මැත්ස් කරා නම් TM වලින් පල්ලෙහාට අපිට ෆැකල්ටි ඔෆ් IT කියලා මොරටුවේ IT වලින් පල්ලෙහාට යන්න එපා මැත්ස් කරා නම්. කරන්න කිසිම දෙයක් නැහැ ගිහිල්ලා හරි. ගීලා කරන්න කිසිම දෙයක් නැහැ. IT වලින් පල්ලෙහාට යන්න එපා. මොරටුවේ IT වලින් පල්ලෙහා කිසිම කෝස් එකකට යන්න එපා. දැන් මේ රිසල්ට් ආවට පස්සේ ඊට උඩ එකක් ආවොත් TM ආවොත් shape, TLM ආවොත් shape අවුලන්නේ නැහැ. ඉංජිනේරින් ආවොත් කොහමද අවුලන්නේ? මේ විදිහට අවුලන්නේ නැහැ. මැත්ස් කරා. බයෝ කරා නම් අවම වශයෙන් මයික්‍රෝ බයොලොජිවත් යන්න. එතනින් පල්ලෙහාට කිසි දෙයකට යන්න එපා. කරන්න කිසිම දෙයක් නැහැ. මේ වෙලාවේ කරන්න කිසිම දෙයක් නැහැ. නිසා මයික්‍රෝබයොලොජි ආවොත් ගියාට කමක් නැහැ. නමුත් මෙඩිසින් යන්න ටාගට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මෙඩිසින් යන්න. ඊළඟ පාර කරලා ඉස්සරහට දැන් මේ ඉදිරි ටිකේදී රිසල්ට් එන හින්දා මම කියන්නේ බයෝ වල මයික්‍රෝබයොලොජි වලින් පල්ලෑට යන්න එපා. ඊට හොඳා ගෙදරම ඉන්නවා. ඊට වඩා ඊට පස්සේ මැත්ස් වලත් IT වලින් පල්ලෑට යන්න එපා. ඊට වඩා හොඳා ගෙදරම ඉන්නවා. මොකද මේ රටින් එළියට වටින දේක් අපි කරන්න ඕනේ මේ වෙලාවේ. එළියට වටින දේක් කරන්න ඕනේ. ඒ නිසා මහන්සිලා මේ වැඩේ කරන්න හරියට. ඊට පස්සේ රිසල්ට් ආවට පස්සේ ලොකුවටම මේ අර ඉස්සර වගේ මෙහෙමයි මේ පාර රිසල්ට් කියන එක මහා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මොන රිසල්ට් එකක් ආවත් මම විශේෂයෙන් කියන්නේ දැන් ගිය අවුරුදු වල එහෙම නෑ. ගිය අවුරුදු වල මිනිසුන්ට ප්‍රශ්න නැති නිසා අර ගම් මේ අහලගම් හතරින් නෙවුගේ රිසල්ට් අහහා යනවා. ඒ කියන්නේ දැන් කාට හරි බනින්න විදියක් තියෙනවනම් මුන්ට ඇයි රිසල්ට් අඩු මුන් මේකටද මෙච්චර මහන්සිද කියලා ඔය නිකන් අර ප්‍රශ්න එනවනේ. මේ පාර එහෙම ප්‍රශ්න එන එකක් නෑ. මොකද හැම මිනිස්සටම බෞද්ධික ප්‍රශ්න තියෙනවනේ. ඒ නිසා වෙන අනුන්ගේ කුරු හොයන්න වැඩි යෙම එකක් නෑ මේ පාර. ටිකක් විතරයි වැඩි යෙම ඔය රිසල්ට් එක අඩු වුණා කියන එක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ මේ පාර. ඒ නිසා එච්චරෙන් ගණන් ගන්න එපා. මොකද මිනිස්සුන්ට රිසල්ට් වලට වඩා බෙදර ප්‍රශ්න තියෙනවා මේ වෙලාවේ. හරිද? ඒ නිසා ඒක සාමාන්‍ය ෂේප් වෙලා යයි. ටාගට් එකක් තියාගෙන වැඩ ගන්න. ඊට පස්සේ අනිත් දේ තමයි මේ අම්මල තාත්තල දැන් මේ වෙලාව ඔයාලට වියදම් කරන්න එහෙනම් අමාරුයි. අම්මල තාත්තල මොන රස්සාවක් කරත් ඔයාලට වියදම් කරන්න අමාරුයි. හරිද? ඒ නිසා අදිසියවත් හරිද? ඒ නිසා කියන අම්මල තාත්තල වියදම් කරන්න අමාරුවෙන් ඒ නිසා ඒගොල්ලන්ට උපරිම සාධාරණයක් කරන්න අනිවාර්යෙන්. මොකද මේ මිනිස්සු අන්තිම අමාරු වෙලාවේ මේ අන්තිම අමාරුවෙන් ඕගොල්ලන්ට උගන්නන්න. හරිද? බොහොම මෙතන ඉන්න 99 අම්ම දෙමව්පියන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්න. තනියෙන් ඉගෙන ගන්න ළමයිනුත් ඉන්නවා හැමෙම. එතකොට ඒ නිසා මේ මිනිසුන්ට උපරිම සාධාරණයක් නම් කරන්න ඕනේ. මොකද මේ මිනිසුන්ගේ ජීවිතේ තියෙන්නේ ඕගොල්ලන්ගේ අතේ.